පුංචිගාලින්දම ගෑස් පේන්නේ නැහැ මං ඉතින් පුංචිගාලින්දම මියුසික් පැත්තට පොඩ්ඩක් බරයි අපේ අම්මටයි තාත්තටයි මියුසික් ප්ලේ කරන බඩු වරන් දෙන්න ඉතින් වත් කමක් නැහැ නැගිටිස්ස මෙයාගේ ඇස් පේන්නේ නැහැ කියලා කිව්වා ඉතින් ඇත්තටම මං එදා දුක් වුණා ගොඩක් ඊටස සායන වෙලට ඉතින් සායන වෙලට යන හැමදාම සල්ලි නැහැ يعني ඉගෙන ගන්න එහෙන් පොඩි කාලේ ඉඳන් එයා මියුසික් කන්සෙන් ඉගෙන ගන්න හරි කැමතියි ඒ උනාට ඉස්කෝලේට දාන්න එහෙම අපිට එහෙම කිසිම පහසුකමක් තිබුණේ නැහැ රුපියල් 2000ක් දවසකට හම්බුනම හාල් කිලෝ දෙකක් අරගෙන ඉතුරු බඩු ගරම් බලන්න ආය මොනවත් ලාම්බු තෙල් නැහැ මේ ලාම්බු ඒ කියන්නේ කරන්ට් එක නැතුම් ද මහත්තයා මේ මන්නේ උපා මැල්ලුන් තමයි බබාට මට රැට කන්න තියෙන්නේ ලාරතු හැන්දෑවේ මාපිය මන් කෙරුවේ ජීවන මන් මාවතේ ලස්සන මගේ ඉන්න පාට කරන්න ඇවිද යන මේ ගමනේ ශකිල සඳරුවන් ලාරතු හැන්දෑවේ ගීතය හරහා රසික හදවත්වලට කතා කරන මේ තරුණයාගේ පෙනීම අහිමි වී තිබෙන්නේ උපතින්මයි අම්පාර පදිය තලාව දොරකුඹුර ගම්මානයේ ජීවත් වෙන ශකිල 19 වෙනි වියේ පසවන තරුණයෙක් දරුවන් 5 දෙනෙකුගේ පවුලේ බාලයා වූ ශකිල සිය මව සමග මේ කටුමැටි ගැසූ නිවසේ ජීවත් වන්නේ ආර්ථික අපහසුතා රසක් මැද්දේ පුංචිගාලින්දම්මගේ ඇස් පේන්නේ නැහැ මං ඉතින් පුංචිගාලින්දම්ම මියුසික් පැත්තට පොඩ්ඩක් බරයි ඉතින් මියුසික් ප්ලේ කරන්න මට අවශ්‍ය කරන පහසුකම් නැහැ මට ඉතින් ඉස්සර ඉඳන් මං රේඩියෝ එක අහන් ඉඳලා සින්දු පාඩම් කරලා තමා කියන්නේ සින්දු මං අවුරුදු 6 ඉඳන් සින්දු කියන අපේ අම්මටයි තාත්තටයි මියුසික් ප්ලේ කරන බඩු වරන් දෙන්න ඉතින් වත් කමක් නැහැ මොකද ඒක ඇත්තියි දුප්පත් අපිත් ඉතින් කටුමැටිගේ ඉන්නේ මට පුළුවන් කෙනෙක් ඉන්නව නම් මියුසික් පැත්තේ උදව්වක් කරන්න ඉස්සෙල්ලම අරන් ගියේ දැසි මේ තුන් දෙනෙක් ඉන්නවා කියලා ඉස්සෙල්ලා මට මාස 4 දින් කිව්වා. ඒ කියන්නේ බබාලා තුන් දෙනෙක්ම ඉපදෙන්නේ ඉන්නවා කියලා. ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ එයාලට බෙහෙත් එකක් ඉදින් විදින්න ඕනි කියලා කිව්වා. ඒක විදින්න මට සල්ලි තිබුණ නෑ ඇත්තට. ඊට පස්සේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් දවස් 6ක් ඉඳලා එයා නැති වුණා. ඊට පස්සේ මෙයාලව මෙයාව දැඩි සත්කාරයකට තමයි දාලා හිටියේ මෙයාව. එනගේ ඊට පස්සේ මෙයාගේ ඇස් පේන්නේ නෑ කියලා කිව්වා. ඉතින් ඇත්තටම මං එදා දුක් වුණා ගොඩක්. ඊට පස්සේ සායන වෙලට ඉතින් සායන වෙලට යන්න හැමදාම සල්ලි නෑ. ඊට පස්සේ එතකොට අනිත් එක්කෙනා දැන් ඉන්නවද එයා? ඔව්. එයා පුතේ දෙයක්. ඔව්. එයාට එයාට හොඳට හැමදේම පුළුවන්. එයාට එහෙම පුළුවන් හැමදේම. මෙයාගේ තමයි ප්‍රශ්න ආවේ. අනිත් පුතාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔව් කිසිම ප්‍රශ්නයක් නැහැ. රුපියල් 2000ක් දවසකට හම්බුනම හාල් කිලෝ දෙකක් අරගෙන ඉතුරු බඩු ගරම් බලන්න ආය මොනවත් ලාම්බු තෙල් නැහැ. මේ ලාම්බු ඒ කියන්නේ කරන්ට් එක නැතුම් ලාම්බු තෙල් බෝතලයක් රුපියල් 300යි. ඒක ගෙනල්ලා දවස් 4යි පත්තු කරන්න පුළුවන් නේ. ඉතින් මේ වෙන බඩු ගන්නත් බෑ. ජීවත් වෙන්න බබයි වාඳින බොහොම අමාරුයි. ඇත්තටම රෑ වෙනකොට ඉන්න බෑ. හරිම කරුවලයි මේ ගියේ. अम्मा के